ගණන් මාසයකට ආසන්න කාලයක් ලාංකික තාරුණ්‍ය අරගලය කළා. ඒ අරගලය කලිමේ කපටි කූට වැරදි මාර්ගයේ මේ පාදඩ දේශපාලකීට සමුදිය යුතුයි. නව දේශපාලන සංස්කෘතියක් ආරම්භ කළ යුතුයි කියලා. ඒ නිසාම තමයි මේ ගමන් ප්‍රවේශයේදී අද වෙද්දී මේ අරගලයේ ජයගෙන තියෙනවා. නමුත් මේ ජයගත් අරගලයේ ජයග්‍රහණයෙන්ම තව දශක කීපයකට එහා ගෙන යන්නට නම් මෙය නියමාකාරව SW වනරච් මහත්මයා යොමු කළ යුතුයි නේද? අනිවාර්යයෙන්ම මේක කතා කළ යුතු කාලෝචිත මාතෘකාවක්. අනිවාර්යයෙන්ම මේ අරගලය කරන සියලුම තරුණයන්ට ජාතියේ ප්‍රණාමය හිමි යුතුයි. මට හිතෙනවා මට මතක් වෙනවා මීට අවුරුදු 10කට 12කට කලින් ලියවිච්චි රණවිරු උපහාර ගීතයක් අපි හැම දිනක් පහලා දිනවා රන්මලක්ෂය කියන එකේ ඒකේ එක පදයක් තියෙනවා net pura එක සීනේ මුළු ලෝකයා නිදනා රැයි ජාතියේ මුර දේවතා එලි රැ පුරා දැල්විදී මම හිතනවා මේ අරගලය කරන තරුණයෝ අවුව වැස්ස සුළඟ බඩිකින්න වෙහෙස මහන්සිය අනන්ත නිදි නැතුව අනන්ත අප්‍රමාණ කැපකිරීම කරලා මේ කාර්යය මම හිතනවා අපි ජාතියේ ගෞරවය හිමි වෙන්න ඕන දෙයක් කියලා. විදේශගත ශ්‍රී ලංකාව වශයෙන් ප්‍රථමයෙන්ම ඒ ගෞරවය මම උන්ට පුද කරනවා. හැබැයි මේ ඔබ ඒ අරගලයේ එහෙ කරනකොට අපි මේ අරගලය 10000 වාරයක් අපි දකිනවා. අපිට දැනෙනවා. අපිට ඇත්තෙම විදේශගත ශ්‍රී ලංකාවෙන් අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ලංකාවට කතා කරනකොට ඒ ඇහෙන දුක් හඳුනා ඒ විදිහෙම අපිට දැනෙනවා. ඒ අපි සංවේදී මිනිස්සු. එතකොට ඔබ වාගේම අපි 10000 වාරයක් මෙවුන්ට හෙන අත ගහන්න ඕන කියන කතාව අනන්ත අප්‍රමාණෝයි කියලා තියෙනවා. හැබැයි දැන් වෙච්ච සිදුවීම් සියල්ල ඇත්ත. ඒක කිසිම අවුලක් නැහැ. පීඩණයට සමානයි පීඩණය මුදා හැරීමේ වෙනව හානිය. ඔක්කොම හරි. මං හිතනවා මින් ඉදිරියට මේ ප්‍රචණ්ඩතාවය තවදුරටත් ඉදිරියට ගමන් කළ යුතු නැහැ කියලා මම විශ්වාස කරනවා. මේ අරගලය මේ විදිහේ මේ ප්‍රචණ්ඩ තත්ත්වය තවදුරටත් ඉදිරියට ගියොත් එහෙම මේ අරගලයේ තියෙන වටිනාකම අරගලයේ තියෙන ගෞරවය අරගලයේ මේ තාරුණ පිටිස අතරින් ගිලිහි යනවා. මේ අරගලයේ තියෙන පාරිශුද්ධතාවය නැති වෙලා යනවා. 1983 යාම ජූලි කලබල. අපි කළු ජූලි අපි කවුරුත් එක දන්න දෙයක්. ඉතින් ලංකාව මේ විදිහේ කලබල 1953 ආවා හර්තාලයේ කියලා එකක් ඩඩ්ඩිසිර නැමුවත් මිනිස්සු 7 දිනක් වෙඩිදලා මැරිලා ඉල්ලාස් වුණා. එතකොට මේ විදිහ අත්දැකීම් තියෙන මේ හැම අරගලයකම අරගලයේ පසුකාලනොන්ට පුජ්ජලික පලිගැනීමයකට එනවා. හොරමරකම් එනවා. ස්ත්‍රී දූෂණ එනවා. මං කොල්ල කැමෙන. මොකද ගෝල්ඩ්ෆිෂ් පිට්ටනියේ මේ අරගලය කිසියම් විනයක් ඇතුව පාලනයක් ඇතුව මේක සිද්ධ වුණා. එතකොට රටේ අනික් තැන්වලට මේ අරගලය ව්‍යාප්ත වෙනකොට ඒ අරගලයේ තියෙන ජීවී ගුණේ පාරිශුද්ධභාවය ඒ විදිහෙම නැති වෙනවා. දැනටත් ඒ විදිහේ චෝදනාවිල්ලා තියෙනවා. මං හිතනවා මින් ඉදිරියට අපිට ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට ඒකට අනික් කාරණේ තමයි අපි මේ අරගල කරන හැම කෙනෙක්ම අපි දන්න හොඳම පැහැදිලිව කතාවක් තමයි සාමාන්‍ය මිනිස්සු අතරට මේ අරගලය එක දියත් කරනකොට මේක ඉතාම ලේසි පහසු කටයුත්තක් නෙමෙයි. එතකොට දැන් අපි හුඟ දෙනෙක් කියන කතාවක් තමයි මේ අපිට දීපු පනිෂ්මන්ට් එකට අපි ඇටෑක් කරන්න ඕන. දැන් අවශ්‍ය ප්‍රමාණයටත් වැඩිය අපි පාඩම් උගල්ලා තියෙනවා. මං හිතනවා මේ වෙනකොට අපි අරගලයේ දිනුම් කියන්නේ 1870 ගණන් වල සිද්ධ වුණ චින්තන විප්ලවය කියලා එකක්. ලංකාවේ දේශපාලන චින්තන විප්ලවයක් දැන් වෙලා තියෙනවා. මිනිස්සු දේශපාලනය ගැන අලුතෙන් හිතන්න පටන් ගන්න තියෙනවා. තමන්ගේ වගකීම් ගැන මිනිස්සුන්ට අවබෝධයක් තියෙනවා. ඒකම අරගලයේ ජයග්‍රහණය. ඊගාවට තමයි මේ ඇතිවෙච්ච ප්‍රචණ්ඩ ක්‍රියාතුලින් ඒ ක්‍රියා මං හිතනවා 100%ක්ම නිවැරදි. ඒක එහෙමම වෙන්න ඕනේ. සමහර දේවල් වලට ඒ විදිහේ ප්‍රතික්‍රියා දැක්වුවේ නැත්නම් ඒ රෙඩියට ප්‍රතිකාරයක් වෙන්නේ නැහැ ඒක. ඒ හින්දා මම ඒක 100%ක්ම අනුගමනය කරනවා. හැබැයි ඒක ඒ தත්වෙන් ඉදිරියට දිගටම ගියොත් එහෙම අර මම ඉස්සල්ලා කියපු தත්වයක් පත් වෙනවා. එතකොට අරගලයේ දැනට අපි ජයග්‍රහණය කළා කියන්නේ මින් ඉදිරියට මං හිතනවා තව අවුරුදු 50ක් 60ක් යනකම් දේශපාලනයට එන්න මිනිස්සු බය වෙනවා. දේශපාලන දූෂණ වංචා කරන්න බය වෙනවා. ඔවුන්ට කවදාවත් පරම්පරා ගානට අමතක නොවන පාඩමක් අග උගන්ලා තියෙනවා. එතකොට මං හිතනවා තවදුරටත් විරෝධතාවලින් තොරව ඉදිරියේදී ගෝඨාභය රාජපක්ෂ මහත්තයා තමාර විදිහ ඉදිරියේදී
අස්වෙන්න පුළුවන්. මොකද මේ මේ පීඩණය, මේ ලබාපු අත්දැකීම මේක අපි කඳුළු වලින් ලේ වලින් උගන්වපු පාඩමක්. හැබැයි ඒ කියන්නේ මින් ඉදිරියට මේ ලංකාව ලේ විලප්පුවට පත් විය යුතු නෑ. මං හිතනවා මේ අරගලයේ සම්බන්ධයෙන් අරගලයේ ආරම්භයේ ඉඳන්ම බුද්ධිමත් මිනිස්සු මේක දැකලා තියෙනවා. මේ අරගලයේ ස්වභාවය. මේකට ඉතාම පැහැදිලි කතාවක් තමයි ලෝකේ ඒකාධිපතියන්ගේ ගමන් මාර්ගය අපි අධ්‍යයනය කරනකොට පොල් පොට්න ඉඩියමින් බොකාසෝ මුසාරින් මුසෝලිනි හිට්ලර් මේ හැමෝගෙම තියෙනවා මේ ඒකාධිපතියගේ ගමන් මාර්ගයේ ඒක අර ඒ පිය සටහන් ඔස්සේ තමයි ලෝකේ හැම ඒකාධිපතියෙක්ම ගමන් මාර්ගයේ වැටලා තියෙන්නේ. එතකොට ඒකාධිපතියෝ බොහෝ හැම දිනෙක ලෝකෙට ඒකාධිපතියෝ ඔල්ලෝර සංහඬ මැද බලයටපත් වෙනවා. ඊට පස්සේ ඒ බලය තුලම ඒකාදි මේ අසීමිත බලයක් දූෂණය වංචය ඇති වෙනවා. ඊට පස්සේ ඒ TypeError නැගී සිටින මිනිසුන්ට මර්ධනය දියත් කරනවා. මර්ධනය දියත් කරගාම ඒකේ අවසාන ප්‍රතිඵලය වෙන්නේ මහා ලේ ගංගාවක් වෙලා ඒකාධිපතියා මිය යනවා. දැන් ඕක තමයි ඒ ගමන් මඟ. දැන් ඒ තත්ත්වෙට ලංකාවපත් වෙලා ඉන්නවා. ලංකාවට ඒකපත් වෙනවා. මං හිතනවා තව දුරටත් අපි මේ ලේ හලන ප්‍රචණ්ඩ ක්‍රියාතත්වෙන් අපි මිදෙන්න ඕනේ. මං හිතනවා ඒක තමයි විදේශගත ශ්‍රී ලංකාව වශයෙන් අපිට කියන්න සිදුවලා තියෙන්නේ. එහෙම නැත්නම් ඉදිරියේදී ප්‍රචණ්ඩ ක්‍රියා නවත්තන්න කියලා වෙනම බලයක් අපිට ඇති වෙන්න පුළුවන්. වෙනම බලවේගයක් ඇති වෙන්න පුළුවන්. අරගලයේ අපිට 100% ජයග්‍රහණය කරන්න නම් මින් ඉදිරියට අපි යන්න ඕන ප්‍රචණ්ඩකාරී තත්ත්වෙන් තොර වූ ගමන් මාර්ගයක. අපි ඉතින් දැන් 100,000 වාරයක් මේක අහලා තියෙනවා. ඉතාම කෙටි කාලීන අන්තර්වාර පාලනයක්. ඒ අන්තර්වාරණ පාලන තුලින් ඉතාම කෙටි කාලීන මැතිවරණයක්. මැතිවරණෙන් කෙටියම් පක්ෂය ජයග්‍රහණය උඩ මේ බලය. එතකොට ඒ තුලින් අපිට ඒකාව වේදනාවක් තියෙනවා. මේ අරගලයේ ජයග්‍රහණය කරනවා වගේම මේ රට ගැඬුවගෙන ගීමේ අරමුදලක් අපි පිටවන්න ඕනේ. මම කියනවා රජයේ ඒක පිටවන්න ඕනේ. අපි දැන් අනුගමනය කරන ක්‍රමය තමයි ගෝඨාභිවත්තනකම් විදේශගත ශ්‍රී ලංකාව වශයෙන් අපි ලංකාවට සල්ලිවන්නේ නැහැ. එතකොට මේක හැමදාම කරන්න බෑ. මේක කරපුවම ජනතාවට පීඩනය අපි දන්නවා. ඒ හින්දා හැකි ඉක්මනින් රට ස්ථාවර තත්ත්වයටපත් වෙලා රට ගොඩනැගීමේ අරමුදලක් අපි පිටවන්න ඕනේ. රජයෙන් එක කරන්න ඕනේ. කරන් පස්සේ අපිට පුළුවන් උපරිම දායකත්වය ලබා දෙනවා. එතකොට මේ සියලු වැහිවලාවන් ඉවත් වෙලා ගිහිල්ලා සුපුරුදු විදිහෙන් යහපත් පාලනයක්, යහපත් රටක්, යහපත් ජන සමාජයක්, යහපත් දේශපාලනීය පිළිසක් අපේ රටේ බිහි වෙනවා. විදේශගත ශ්‍රී ලංකාව වශයෙන් අපේ පරම පිවිතුරු ප්‍රාර්ථනාව ඒකයි. කඳු පිළින් ඇල දුලින් ගඟින් මද නලට මුසුව නිවහනට ඉබෙන දෙස බස රෙදි එතෙර හඬයි දුන නැන හෙල සිරිත කියයි වින්දන යමතින් ප්‍රඥාව වැඩයි මේ එතෙර හඬයි මෙත සවන් පිනයි එතෙර ටීවී